අයිබුවන් සුබ දාසනක්. උනදත් උදාසනින්ම සුපුරුදු විදිහටම අපි සූදානම් වෙලා ඉන්නේ අධ්‍යාපන සත්කාරයෙන් ඉතිහාසය පාඩමක් පිළිබඳව තොරතුරු ඔබට කියන්නට. දැන් මේවන විට පියවරෙන් පියවර ක්‍රමානුකූලව අපි 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය ඉතිහාසය පාඩම් ආවරණය කොට හමාරයි. අද ඒ අනුව 11 ශ්‍රේණියේ අවසාන පාඩම වන 6 වෙනි පාඩමේ අවසාන කොටස තමයි අපි කතා බහ කරන්නේ. සවිස්තරාත්මකව පාඩම කතා බහ කරනවට වඩා සාමාන්‍ය පෙරදී ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙන ප්‍රශ්න පිළිබඳව අපි ඔබව දැනුවත් කරනවා ප්‍රශ්න සහ උත්තර අනුසාරයෙන්. ඒ අනුව 6 වෙනි පාඩම වන නිදහසින් පසු ශ්‍රී ලංකාව කියන පාඩම අපි පසුගිය සතියේදී ආරම්භ කරා. එහි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කොටස අපි කතා බහ කරා. අද එහි දෙවන කොටස වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් පිළිබඳව තමයි අපි අද කතා බහ කරන්නේ. ඒ සඳහා පාදුක්ක සිරිපිය රතන මධ්‍ය මහාවිද්‍යාලයේ ධර්මසිරි මඩපාත ගුරුතුමත්, ඒ වගේම බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමේ රුවිනි ගුණවර්ධන ගුරුතුමියත් සුපුරුදු විදිහටම අද අපිත් එක්ක එකතු වෙනවා. අපි ඔබ දෙපළවම ඉතාම ආදරෙන් පිළිගන්න ගමන් රුවිනි ගුරුතුමිය සුපුරුදු විදිහටම කැමති අද අපි කතා බහ කරන පාඩමේ කොටස පිළිබඳව දැනගන්න. අයිබන් පවිත්‍රා, අයිබන් දුවේ පුතේ, 1948 අපි ඉංග්‍රීසියෙන් නිදහස ලබා ගත්තට පස්සේ අපේ රටේ ඇතිවුණු දේශපාලන වෙනස්කම් පිළිබඳව තමයි පවිත්‍රා ඔබ සඳහන් කළ ආකාරයට අපි අද දවසේදී කතා බහ කරන්නේ. දුවේ පුතේ කියන්නේ 11 ශ්‍රේණියේ 6 වෙනි පාඩම නිදහසින් පසු ශ්‍රී ලංකාව කියන කොටසේ සමස්ත පාඩමේ එක් කොටසක් අපි අද කතා බහ කරන්නට සූදානම් වෙනවා. විශේෂයෙන් ඔබ දන්නවා දුවේ පුතේ 1970 මහ මැතිවරණයෙන් පසුව ඇති වුණා 1972 පළමු ජනරාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඉන්පසු 1977 මහ මැතිවරණයෙන් පසුව 1978 දෙවන ජනරාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති වුණා. මේ කියන දේශපාලන වෙනස්කම් දෙක, විශේෂයෙන් මේ සුවිශේෂී කාරණාවන් දෙක තමයි අද දවසේදී අපි ඔබ හැමෝටම ප්‍රශ්න ඇසුරින් සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. විශේෂින් පවිත්‍ර, මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ වෙනස්කම් සිදු කරපු ජනරාජ්‍ය ව්‍යවස්ථාවන් දෙකක් විදිහට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් දෙක ද්විපුතේ හඳුන්වන්නට පුළුවන්. අපි සටහනකින් හිතුවා ඔබට අද දවසේ කතා කරන්න මොනවාද කියලා පෙන්වන්නට අපි සටහනට යොමු වෙමු. සටහනේ සඳහන් වෙනවා මෙන්න මේ ආකාරයට 1972 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ යටතේ මුලින්ම කතා කරනවා 1972 ප්‍රථම ජනරාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව. ඒ යටතේ අපි කතා කරනවා එහි අරමුණු මොනවද කියලා, දේශපාලනික සමාජීය අරමුණු පිළිබඳව කතා කරනවා, ඒත් එක්කම මූලික ලක්ෂණ පිළිබඳව කතා කරනවා. ජාතික රාජ්‍ය සභාව, ඒ කියන්නේ ද්විමණ්ඩල පාර්ලිමේන්තුව වෙනුවට පිහිටුවා ගන්නා ලද ජාතික රාජ්‍ය සභාව 1972 ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍යයේ ක්‍රියාත්මක වන උත්තරීතර ආයතනය තමයි ජාතික රාජ්‍ය සභාව කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරනවා මේ 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ පද්ධතිය, අධිකරණයේ නව රටාවක් බිහිුණා, ඊට අදාළ පනත් කීපයක් ඇති වුණා, ඒ පිළිබඳව අපි කතා බහ කරනවා දුවේ පුතේ. ඊට පස්සේ අපි යනවා 1978 දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ජනරාජ්‍ය ව්‍යවස්ථාවට යනවා. පවිත්‍ර, මේ පිළිබඳව කතා කරද්දී 1977 මැතිවරණයෙන් 50%ට වැඩි ඡන්ද සංඛ්‍යාවක් අරගෙන 80%කට වැඩි ආසන සංඛ්‍යාවක් අරගත්තු ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයට බලය හිමි වුණා. මේ බලය හිමිවීමත් එක්ක 1972 ප්‍රථම ජනරාජ්‍ය ව්‍යවස්ථාව වෙනුවට අපි දැන් කතා කරන දෙවන ජනරාජ්‍ය ව්‍යවස්ථාව ඇති වුණා. මේ ඉතාම වැදගත් කතාවක් දුවේ පුතේ. ඒ කියන්නේ 1978 දෙවන ජනරාජ්‍ය ව්‍යවස්ථාව ඇති වුණේ ඇයි, එහි අරමුණ පිළිබඳව අපි කතා කරනවා. නැවතත් අපිට සටහනට යොමු වෙන්නට පුළුවන්. එහි සඳහන් වෙනවා එහි අරමුණු මොනවාද, ජනතා පරමාධිපත්‍ය. අපි අදටත් කතා බහ කරනවා මේ කියන්නේ ජනතාවගේ උත්තරීතර බලය පිළිබඳව. ඒත් එක්කම විධායක ජනාධිපති ධුරය මේ 1978 දෙවන ජනරාජ්‍ය ව්‍යවස්ථාව තුළ ඇති වූ ප්‍රධානතම ලක්ෂණයක් විදිහට දක්වන්නට පුළුවන්, පූර්ණ බලතල සහිත මෙම තනතුර. ඉන්පසු කතා කරනවා ව්‍යවස්ථාදායක බලය නීති සෑදීම පිළිබඳව. ඒත් එක්කම ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව, ඌට පාර්ලිමේන්තුව හා සම්බන්ධ බලතල මොනවාද කියන කාරණාවලුත්, අධිකරණය පිළිබඳව කතා කරනවා, මූලික අයිතිවාසිකම්, ආරක්ෂාව, යුක්තිය ඉටු කිරීම කියන කාරණා, ඒත් එක්කම මේ තුළ ඇතිවුණු නියෝජන ක්‍රම. ඔබ දන්නවා දුවේ පුතේ, ඔබේ විභාගයේදී වඩාත් වැදගත් වෙන මේ නියෝජන ක්‍රම තුනක් පිළිබඳව. එකක් තමයි ජනාධිපතිවරණය, ඊට පස්සේ අපි කතා බහ කරනවා සමානුපාතික නියෝජන ක්‍රමය, තුන්වෙනුව
ජනමත විචාරණය. ওই කාරණා ටික ඇසුරෙන් අපි සකස් කළ ප්‍රශ්න තමයි පරිත්‍ර අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ. බහුවර්ණ ප්‍රශ්න පහක් සහ ව්‍යුහගත ප්‍රශ්න දෙකක් ඇසුරෙන් ගුරුතුමිය අපිට සඳහන් කරපු කාරණාවන් සවිස්තරාත්මකව දැනගන්න වේලාව මේ. ගුරුතුමා අපි දැන් දන්නවා දැනට විධායක බලය සතු වෙන්නේ ජනාධිපතිතුමන්ට බව. නමුත් ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවට අනුව කොයි විදිහටද විධායක බලතල ලැබී තිබුණේ? ඔව් පවිත්‍ර රෝණි ගුරුතුමිය පැහැදිලි කරපු විදිහට මේ පාඩමට අදාළ විෂය නිර්දේශ කොටස් ටික සියල්ලම දැන් ඔබට වැටහෙන්නේ නැති මොනතරම් පරාසයක් ඒ තුල තියෙනවද කියලා. දැන් මෙතෙන්දී පවිත්‍ර අපේ ඒ ප්‍රශ්නෙට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා අපේ දරුවන්ට. මොකද්ද මේ පාඩමෙන් වැඩිපුරම බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ බහුවර්ණ ස්වරූපයේ ප්‍රශ්න තමයි. වැඩි ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ බහුවර්ණ ස්වරූපයේ ප්‍රශ්න. මොකද මේ 11 ශ්‍රේණියේ අවසාන පාඩම නිසා හුඟක් වෙලාවට ව්‍යුහගත රචනා ස්වරූපයට වඩා වැඩි ප්‍රවණතාවයක් තියෙනවා බහුවර්ණ ප්‍රශ්න සකස් වීම පිළිබඳව. මෙතෙක් අහලා තියෙන්නේත් වැඩිපුරම බහුවර්ණ ප්‍රශ්න තමයි. ඉතින් අද අපි මේ විදිහට බහුවර්ණ ප්‍රශ්නත් සාකච්ඡා කරනවා, ව්‍යුහගත ස්වරූපයේ ප්‍රශ්නත් සාකච්ඡා කරනවා. ඒවා තුලිනුත් බහුවර්ණ ස්වරූපයන් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ ආකාරයේ ප්‍රශ්න කීපයක් තමයි ප්‍රශ්න කීපයක් තුලින් තමයි රුවිනි ගුරුතුමිය හඳුන්වලා දුන්න විෂය නිර්දේශයේ කොටස් ටික ඔබට පැහැදිලි කරලා දෙන්න අපි උත්සාහ කරන්නේ. මොකද දැන් විභාගයේ කිට්ටු වෙන නිසා අත ළඟටම ඇවිල්ලා තියෙන නිසා. ඉතින් දරුවෙනි මේ කතන්දරයේදී හුඟක් වැදගත් වෙන දෙයක් තමයි මේ පාඩමේ සාරාංශය තුල තියෙන ආණ්ඩු කිරීම කියන ක්‍රියාවලිය. ආණ්ඩු කිරීමක් කියලා කියන්නේ දරුවෙනි ආයතන තුනක ක්‍රියාකාරීත්වයක්. අන්න ඒක මුලින්ම ඔබ සිහියට ගන්න. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. ඔන්න ඔය කියනා වූ ආයතන තුනේ ක්‍රියාකාරීත්වයට තමයි අපි කියන්නේ දරුවෙනි ආණ්ඩු කිරීම කියලා. එතකොට මේ ආණ්ඩු කිරීමට අදාළව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන විදිහටද මේවා ක්‍රියාත්මක වුණේ? 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන විදිහටද මේවා ක්‍රියාත්මක වුණේ කියන කාරණා පිළිබඳව ඔබෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් මම කියපු කාරණාව තවදුරටත් පොඩ්ඩක් ඔබට තහවුරු කරගන්න පුංචි සටහනක් ඉදිරිපත් කරන්නම්. බලන්න ව්‍යවස්ථාදායකය කියන හිතන් ආයතනයක් ගැන මම කිව්වා. මේ ව්‍යවස්ථාදායකය කියන ආයතනය දරුවෙනි මොකද්ද කරන්නේ? ඒකෙන් කරන්නේ නීති පැනවීම කියනා වූ කාරණාව. නීති පැනවීම කියනා වූ කාරණාවයි. එතකොට 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ නීති පැනවූ ආයතනය අපි හැඳින්නුවා ජාතික රාජ්‍ය සභාව කියලා. 78 ව්‍යවස්ථාවට අනුව ඕක වෙනස් වෙනවා පාර්ලිමේන්තුව කියන නම දක්වා. ඊළඟට දරුවෙනි විධායකය. විධායකයෙන් කරන්නේ දරුවෙනි අර පනවපු නීති ක්‍රියාත්මක කිරීම කියන එකයි. පනවන ලද නීති ක්‍රියාත්මක කිරීම කියන එක තමයි ඒකෙන් කරන්නේ. ඊළඟට දරුවෙනි අධිකරණය. අධිකරණය වූ කලි යුක්තිය පසිනිලන්නා වූ ආයතනය. එහෙම නැත්නම් මේකට අපිට කියන්න පුළුවන් නීති විවරණය කරන්නා වූ ආයතනය කියලා. ඉතින් ඔන්න ඔය කාරණාව මූලිකව මතක තියාගන්න මේ රාමුව තුල තමයි මේ සියලුම මේ පාඩම සම්පූර්ණයෙන්ම ගමන් කරන්නේ. මේ පාඩමේ ඇතුළත් කරුණු මේ කියන සාරාංශය තුල තමයි ඇතුළත් වෙලා තියෙන්නේ දරුවෙනි. ඉතින් ඔතන විධායකයේ සම්බන්ධයෙන් කියනකොට දරුවෙනි නීති ක්‍රියාත්මක කරවීම කියලා හිතන් එකක් පැහැදිලි කළා. දැන් විධායකයක් අපි 1972 අද ඉගෙන ගන්න ආණ්ඩු ක්‍රමයේදී විධායකය 72 පැවති විධායකය සහ 78 විධායකය අතර වෙනස්කම් තියෙනවා. ඉතින් මෙන්න මේවා හරි වැදගත්. 72 විධායකය තුල නාමික විධායකය කියලා එකක් තිබුණා, ස්ථිර විධායකය කියලා එකක් තිබුණා. එතකොට නාමික විධායකය උනේ නාමික ජනාධිපතිවරු. එතකොට 78 ක්‍රමයේදී මේ විධායකය කියලා සැලකුවේ බොහෝ මේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන්නා වූ විධායක බලලත් ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය කියන එකයි. ඉතින් මෙතෙන්දී ඕගොල්ලෝ හඳුනගන්න මම හිතනවා මේකත් වටීවි ඔබට. මේ විධායක ජනාධිපතිවරු කියන්නේ කවුරුන්ද? මේ අපේ රටේ බලයට පත් වූ විධායක ජනාධිපතිවරු කවුරුන්ද කියන එකත් ඔබට හඳුනා ගැනීමට උදව්වක් මේ ප්‍රශ්නෙට යන්න මත්තෙන් ඔබට කරන්නම්. විධායක ජනාධිපති ධූරයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපේ රට හඳුන්වලා දුන්නා. ඒ හඳුන්වලා දීමේදී ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පත් වූයේ JR ජයවර්ධන මහතා. JR ජයවර්ධන මහතාගේ පින්තූරයක් ඔබට දකින්න ලැබේවි. මේ කියන්නේ කවුරුන්ද කියන කතාව. ඊළඟට විධායක බලලත් ජනාධිපති ලෙස කටයුතු කළේ දරුවෙනි R ප්‍රේමදාස මහතායි. ඊළඟ විධායක බලලත් ජනාධිපති ධූරයට පත් වුණේ R ප්‍රේමදාස මහතා. ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය තමයි විධායක ජනාධිපති ධූරයට පත් වුණේ. ඉන් පසුව
වර්තමාන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මේ විධායක ජනාධිපතිවරු පත් වීම සිදු වුණේ. දැන් මේ මෙන්න මේ කියනා වූ කාරණා ටික සිහියේ තබාගෙන වෛත්‍ර කියපු විදිහට අපි දැන් ප්‍රශ්නයට යොමු වෙමු. මේ ආකාරයේ ප්‍රශ්නයක් ආවොත් දරුවෙනි දැන් මේ කියපු කරුණුත් ආශ්‍රය කරගෙන ඔබට පුළුවන් වේවි පිළිතුරක් ගොඩනගා ගන්නද බලන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ විධායක බලය ක්‍රියාවට නන්වනු ලබන්නේ ඔබට දකින්න ලැබේවි මේ කියන ප්‍රශ්නය දැන් ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ විධායක බලය ක්‍රියාවට නන්වනු ලබන්නේ දැන් මෙතන ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව කියන්නේ දැන් ඔබ වර්ෂයක් විදියට දන්නවා මේ අහන්නේ 1972 ජනරජ ව්‍යවස්ථාවයි එතකොට විධායක බලය පිළිබඳවයි අහන්නේ ඉතින් විධායක බලය පිළිබඳව අහනකොට මේ උත්තර හතරෙන් දැන් ඔබට පුළුවන් පිළිතුරක් හොයාගන්න විධායක ජනාධිපති විසිනි අපි කිව්වා විධායක ජනාධිපති ධූරය ඇති වෙන්නේ 78 ව්‍යවස්ථාව කියලා එතකොට මේකට අදාළ නැහැ නාමික ජනාධිපති විසිනි නාමික ජනාධිපති යටතේ තිබුණේ නාමික බලයක් පමණයි ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක වීම නෙමෙයි ඒ අවස්ථාවේදී දකින්න ලැබෙන්නේ ඔහු අගමැති කියන විදියට කටයුතු කරන්නා වූ ජනාධිපතිවරේ ඒක නිසා එයත් නිවැරදි පිළිතුර නෙවෙයි ඊළඟට තියෙනවා පාර්ලිමේන්තුව විසිනි කියලා පාර්ලිමේන්තුව විසිනි කියලා කියන්නේ පාර්ලිමේන්තුව කරන්නේ මොකද්ද කියන එක දැන් මොහොතකට කලින් ඔබට පැහැදිලි කළා නීති පැනවීම ඒ කියන්නේ ව්‍යවස්ථා දායකය කියන කාරණාවයි හරි එතකොට ඊළඟට මේ ප්‍රශ්نين අහලා තියෙන ජනතාවගේ විධායක බලය ක්‍රියාවට නැංවීම විධායක බලය ක්‍රියාවට නැංවෙන්නේ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවට අනුව අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලය විසිනි ඔය තියෙන්නේ අවසාන පිළිතුර තමයි එතකොට නිවැරදි පිළිතුර විදිහට ගන්න තියෙන්නේ අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලය කියන පිළිතුර තමයි 72 ජනරජ ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ විධායක බලය ක්‍රියාවට නංවනු ලැබූ ආයතනය කියලා හිතන් අපි සලකන්නේ. ඉතින් මේ වගේ කාරණා සම්බන්ධ කරලා බහුවර්ණ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා හුරු වෙන්න ඕනේ. හොඳයි. ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්නට පුළුවන් 72 ව්‍යවස්ථාවේ විධායකය පිළිබඳව ඔබ දන්නවා නම්. මීළඟට අපි කතා බහ කරන ප්‍රශ්නෙට පිළිතුර ඔබට කියන්නට පුළුවන් වේවි 72 අනුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා දායකය පිළිබඳව නිවැරදිව ඔබ දන්නවා නම්. ඔව් පවිත්‍ර අපි මේ ප්‍රශ්නේ මෙන්න මේ විදිහට පටන් ගමු. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණයක් තමයි දුවේ පුතේ ජනතා පරමාධිපත්‍යය කියලා කියන්නේ. නිදහසින් පසුව පවිත්‍ර මේ රාජාඥා විධි විධාන තිබුණාට පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය බලය කියන දේ තිබුණේ නැහැ. හැබැයි 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු ඡේදයේහි මා මේ සඳහන් කළ ජනතා පරමාධිපත්‍ය පිළිබඳව සටහන් වෙනවා. පිළි අරන් තියෙනවා. එතකොට ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වෙන්නේ තෝරාපත් කරගන්නා ලද ජනතා නියෝජිතයින්ගෙන් සමන්විත ජාතික රාජ්‍ය සභාවේ. මේ 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඉදිරි පුතිය අපි කතා බහ කරන්නේ. එහිදී තමයි මේ කියන ජාතික රාජ්‍ය සභාව කියන වචනේ එන්නේ පවිත්‍ර. එතකොට 1948 දුවේ පුතේ ද්විමණ්ඩල පාර්ලිමේන්තුව තිබුණා ඒ දිනුවට තමයි 1972 මේ ජාතික රාජ්‍ය සභාව පිහිට වෙන්නේ. එතකොට ඔබ 1948 ගැන දැනගන්න ඕනේ ඒ දිනදි මේ හැඳින්වුවේ. ඊපස්සේ 1972 දී මේ හැඳින්වන්නේ කොහොමද? නැවතත් අපි යන 78 දී කොහොමද හඳුන්වන්නේ කියලා නැවතත් ප්‍රශ්නයකදී. එතකොට 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වන උත්තරීතර ආයතනය තමයි ජාතික රාජ්‍ය සභාව කියලා කියන්නේ. එතකොට මේ ජාතික රාජ්‍ය සභාවට තේරී පත්වන මන්ත්‍රී නියෝජිතයින්ගේ මාර්ගයෙන් ජනතාවට පාලනයට හවුල් වෙන්න අවස්ථාව ලැබුණා. උන්ුයි කියන කාරණා ඇසුරින් තමයි පවිත්‍ර අපි ප්‍රශ්නෙට සූදානම් වෙන්නේ. ඔන්න දුවේ පුතේ අපි ප්‍රශ්නෙට යොමු වෙමු. ප්‍රශ්නේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවට අනුව පිහිටුවනු ලැබූ ජාතික රාජ්‍ය සභාවේ කාර්යයක් නොවන්නේ. මේවා පවිත්‍ර අපිට හිතලා ලියන්න බෑ. මේවා පොතේ නිශ්චිත කාරණා දුවේ පුතේ. එතකොට ඔබ දැනගන්න ඕනේ 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජාතික රාජ්‍ය සභාව ඒ වාට ගැළපෙන පිළිතුරු තියෙනවා. එතකොට මේවා අනිවාර්යෙන් ඔබ නිවැරදිව දැනගත යුතු කරුණු. මෙහි පළවෙනි කාරණාව විදිහට දක්වලා තියෙනවා ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීම. එය 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික රාජ්‍ය සභාවේ පැවරිය යුතු රාජකාරිය. දෙවෙනි කාරණාව විදිහට තියෙනවා මහජන මුදල් පරිපාලනය කිරීම. එයත් ඒටම ගැළපෙන කාරණාවක්.
තුන්වෙනි කාරණාව තියෙනවා ජනතාවගේ දුක් ගැනීමවලට පිළියම් මෙදීම. ජාතික රාජ්‍ය සභාව සතු කාර්යයක් තමයි තුන්වෙනි කාරණාවක්. එතකොට ජනාධිපතිවරයා පත් කිරීම ජාතික රාජ්‍ය සභාවෙන් 1972 දී සිදු වුණේ නැමැති පදගුරුතුමාක් සඳහන් කළ පරිදි මේ ජනාධිපතිවරයා පත් කිරීම 1972 න් සිදු නොවුණු නිසා ප්‍රශ්නයට අනුව 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවට අනුව පිහිටවනු ලැබූ ජාතික රාජ්‍ය සභාවේ කාර්යයක් නොවන්නේ පිළිතුරු තමයි අංක 4 ජනාධිපතිවරයා පත් කිරීම කියන කාරණාව. මේ මාන සඳහන් කළ 1972 තිබුණු ජාතික රාජ්‍ය සභාවල සැහැඳුන්නු මේ ව්‍යවස්ථාදායකය 1978 සිට නැවත පවිත්‍ර හැඳින්වෙයි පාර්ලිමේන්තුව කියලා. අපි තාමත් හඳුන්වන්නේ පාර්ලිමේන්තුව කියලා. පාර්ලිමේන්තුව කියලා. ඔන්න විදිහට තමයි මේ එකම වචනේ 1948 ඉන කාර්යයන් වෙනස් වෙවි ඉන. ඒකට අපි දරුව දැනගන්න ඕනේ මේ වර්ෂේ මොකක්ද උනේ මේ වර්ෂේ මොකක්ද උනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා. හොඳයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මේ පාඩමේදී ගුරුතුමිය කිව්වා වගේම හිතේ සැකයට හිතන විදිහට පිළිතුරු ලියන්න හම්බ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම නාමික කාරණාව ඔබ නිවැරදිව නිශ්චිතව පාඩම් කොට තිබිය යුතුමයි. අපි යොමු වෙන්නේ අන්න ඒ විදිහේ ප්‍රශ්නයකට. ඔව් පවිත්‍ර. මේ කාරණා ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන් දරුවන්ට. හැබැයි ඒ වුණාට ලේසි. මේ වචන ටික පාඩම් කරගන්න ඕනේ. මොකද මේවා දේශපාලන විද්‍යාවට අදාළ වන්නා වූ වචන තමයි මේ පාඩම් දෙකේ වැඩිපුරම මේ පාඩම් වල දකින්න ලැබෙන්නේ. කියන්නේ ඒ වගේම හැමදාම වටිනා මේවා පාඩම් කරගන්න. ඔව් හැමදාම. අනිත් එක මේවා වෙනස් වෙන්නේ නැහැ. රුවිනි ගුරුතුමිය කියපු විදිහට 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙන තනතුරු, නාම, කාර්යයන් ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒවා ඒ විදිහමයි. ඒ වගේම තමයි 78 ව්‍යවස්ථාවේ ඒ තියෙන තනතුරු නාම කාර්යයන් ඒවත් ඒ විදිහටමයි. ඉතින් මේ තනතුරු නාම වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මේවා මතක තියාගන්න ඕනේ. ඉතින් අනිත් එක මෙතෙන්දි 72 78 විතර නෙමෙයි අර රුවන් ගුරුතුමිය කියපු විදිහට සෝල්බරියත් මේකට සම්බන්ධ කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඒකේ කොහොමද ව්‍යවස්ථාදායකය මේකේ කොහොමද ඊළඟ එකේ කොහොමද? ওই විදිහට ඉතින් හැම දෙයක්ම අපි තේරුම් අරගෙන තියෙන්න ඕනේ. ඒක නිසා පාඩම් කිරීම වැදගත්. දැන් මේ සියල්ලටම ගොනු කරපු ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් කරන්න. මේ සියල්ලම ඇතුළත් කරපු ප්‍රශ්නයක්. බලන්න දරුවනි මේ ප්‍රශ්නය. පහත A හා B තීරු ගලපා නිවැරදි පිළිතුර තෝරන්න. ඒ තීරුවේ තියෙන්නේ මොනවද අපට දීලා? පාර්ලිමේන්තු කොමසාරිස්වරයා කියලා තියෙනවා. ඊළඟට අංක 2 දාලා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති කියලා තියෙනවා. ඊළඟට අංක 3 දාලා ශ්‍රී ලංකාවේ ප්‍රථම නාමික ජනාධිපති කියලා තියෙනවා. ඊළඟට අග්‍ර විනිශ්චයකාරවරයා කියලා අංක 4 යටතේ දීලා තියෙනවා. බී තීරුවේ තියෙනවා දරුවෙනි ඒ අකුරින් විලියම් ගොපල්ලව මහතා, බී අකුර යටතේ JR ජයවර්ධන මහතා, සී අකුර යටතේ DS සේනානායක මහතා, ඩී අකුර යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය, ඊ අකුරින් මහාධිකරණය, F අකුරේ ඔම්බුස්මන්. ඉතින් මෙන්න මේ කියන්නා වූ තනතුරු නාම පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේක ගලප ගන්න නම්. පාර්ලිමේන්තු කොමසාරිස්වරයා කවුද මේ? ABCDEF කියන අකුරු වලින් දරුවෙනි ඔබට මතකද? පාර්ලිමේන්තු කොමසාරිස්වරයා මෙයාට කිව්ව තව නම් වගේක් යුක්තිය පසඳලින්නා කියලා කිව්වා. දුග්ගන්නා රාළ කියලා කිව්වා. මේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව අංගයක්. ජනතාවට සිදුවන්නා වූ අසාධාරණකම් පිළිබඳව එහෙම නැත්නම් ජනතාවගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව පැමිණිලි කිරීමට හැකි ස්ථානයක් තනතුරක් තමයි මේකෙන් හඳුන්වලා දීලා තියෙන්නේ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා. එතකොට යුක්තිය පසදලින්නා දුග්ගන්නා රාළ එහෙම නැත්නම් F අකුරෙන් තියෙනවා කවුද? ඔම්බුස්මන් කියලා. එතකොට අංක 1 කියන තැනට එන්න ඕනේ අකුර තමයි F අකුර ගැලපුව විට. ඊළඟට දරුවෙනි ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති. දැන් මේක නම් කිව්වා මම මොහොතකට කලින්. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රථම විධායක ජනාධිපති B අකුර යටතේ දක්වලා තියෙනවා JR ජයවර්ධන මහතා. ඊළඟට ශ්‍රී ලංකාවේ ප්‍රථම නාමික ජනාධිපති. ඔන්න ඔය දෙක තේරුම් ගන්න දරුවෙනි. 1972 පත් කරන ලද ජනාධිපතිවරයා නාමික ජනාධිපති. ලංකාවට ජනාධිපති ධූරයේ මුලින්ම හඳුන්වලා දුන්නේ 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. ඒ ජනාධිපතිවරයා ඌ කලි කවුරුන්ද? නාමික ජනාධිපතිවරයෙකි. ඒ කියන්නේ අගමැති විසින් පත් කරනු ලබන ජනාධිපතිවරේ. එතකොට කවුද මේ ජනාධිපතිවරයා? මේ තියෙන නම් අතරින් ඒ කියන නම තුල ඉන්නේ ඒ ජනාධිපතිවරයා තමයි. ඒ කියන්නේ විලියම් ගොපල්ලව මහතා. විලියම් ගොපල්ලව මහතා. ඊළඟට දරුවෙනි
අග්‍ර විනිශ්චයකාරවරයා මේ කියන දේවල් වලින් සම්බන්ධ වෙන්නේ කොහාටද? අග්‍ර විනිශ්චයකාරවරයා දරුවෙනි සම්බන්ධ වෙන්නේ D අකුරෙන් දක්වලා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයටයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා විදියට තමයි අපි සලකන්නේ අග්‍ර විනිශ්චයකාරවරයා. අග්‍ර විනිශ්චයකාරවරයා ඇතුළු විනිසුරුකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කරන අය. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඕනේ එතනට අදාළ පිළිතුර වෙන්නේ. ඉතින් මේ විදිහට ගැලපුවාම දරුවෙනි බලන්න මේ ප්‍රශ්නයක් දීලා මේ ඊළඟට මේ අකුරු ටික දෙනවා අපිට අදාළ විදිහට තෝරන්න කියලා. අංක 1 2 3 4 කියලා පිළිතුරු හතරක් ලැබෙනවා. ඒ පිළිතුරු හතරේ අපි අර කියපු ආකාරයට F අකුර, B අකුර, ඊළඟට A අකුර, ඊළඟට C අකුර, D අකුර සඳහන් වන පිළිතුර ඔබ මෙහෙම ලකුණු කළොත් ඔබට නිවැරදි පිළිතුර විදිහට එය සකස් කරගන්න පුළුවන්. ඉතින් අර අපි කතා කරපු පුද්ගලයන් සම්බන්ධයෙන්ොත් ඔබ පින්තූර වශයෙන් හඳුනාගත්තොත් වැදගත් වේවි කියලා හිතනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම නාවික ජනාධිපතිවරයා තමයි ඔබ මේ දකින්නේ. කවුරුන්ද? විලියම් ගොපල්ලව මහතා. 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද නාවික ජනාධිපතිවරයා. ඊළඟට දරුවෙනි ඔබට දකින්න ලැබේවි ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා. ඊළඟට ඔබට දකින්න ලැබේවි ඩී.එස්. සේනානායක මහතා ශ්‍රී ලංකාවේ මෙතුමා තමයි අපි සලකන්නේ ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා හැටියට. ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ඩී.එස්. සේනානායක මහත්මයා. ඉතින් මේ පින්තූර අසුරින් මේ පැහැදිලි කළෙත් සාමාන්‍ය ඔබේ අවබෝධය මේවත් වැදගත් වෙනවා සමහර විට ඒව සම්බන්ධ කරලත් කෙටි ප්‍රශ්න එන්න පුළුවන් නිසා. හොඳයි. දැන් අපිට පැහැදිලි 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි ජනාධිපතිවරයාට විධායක බලතල හිමිවන්නේ. ජනාධිපතිවරයා සතු ලක්ෂණ මොනවද කියන කාරණාව ඔබ දන්නවා නම් 4 වෙනි බහුවර්ණ ප්‍රශ්නෙට පිළිතුරු පහසුවෙන්ම සපයන්නට පුළුවන්. ඔව් පවිත්‍ර මේ ජනාධිපතිවරණයේ සම්බන්ධ කාරණාව ටිකක් අපේ දුවදරුවන්ට වැදගත් නිසා අපි මෙහෙම ටිකක් දරුවන්ට විස්තර කරලා ප්‍රශ්නෙට යොමුමු. දූපතේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන අංගයේ බවට පත් වුණේ මේ පවිත්‍ර සඳහන් කරපු ආකාරයට පූර්ණ බලතල සහිත විධායක ජනාධිපති ධූරය. මෙහිදී ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30 වගන්තිය සඳහන් වෙනවා රජයේ ප්‍රධානියා නැත්නම් ආණ්ඩුවේ ප්‍රධානියා විධායකයේ ප්‍රධානියා නීතිය සම්බන්ධ කාරණාවලදී ප්‍රධානියා සහ සන්නත් සේවාවන්හි සේනාධි නායකයා කියන්නේ ජනාධිපතිතුමා කියලා. එතකොට ජනාධිපතිතුමා තෝරාගන්නේ ජනාධිපතිවරණය මගින්. ඒත් එක්කම මේ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා තියෙන ජනාධිපතිවරණයේදී රටම එක එහෙම නැත්නම් ශ්‍රී ලංකාව එකම ඡන්ද කොට්ටාශයක් බවට පත් වෙනවා. මම මේ කියන කාරණා දූපතේ ඉතා වැදගත් කරන අනුපිළිවෙලට ඔබ පාඩම් කරලා මතක තබා ගන්න. ඒත් එක්කම සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ ජනාධිපතිවරයාගේ පූර්ණ විධායක බලතල සහිත ජනාධිපතිවරයාගේ දුර කාලය වසර 6යි. එතකොට ජනාධිපතිවරණයේදී ලබා දෙන ඡන්දවලදී ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් නියත බහුතරය. නියත බහුතරය කියලා කියන්නේ පවිත්‍ර මෙතන ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාව තියෙනවනේ. ඒ ඡන්ද සංඛ්‍යාවෙන් 50% ඉක්ම වූ ප්‍රමාණයක් තියෙනවනම් තමයි මෙතන ප්‍රකාශිත නියත බහුතරය කියලා කියන්නේ. ලබා ගන්නා පුජ්‍යලයා තමයි ජනාධිපතිවරයා විදිහට තේරෙන්නේ. ඒත් එකම මේ කියන කාරණාවන් එකම අපිට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාව අමතක කරන්න බැරි නිසා මේක සඳහන් කරන්න ඕනේ දුවේ පුතේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත් වුණේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. මේදී පවිත්‍ර විශේෂත්වයක් තියෙන මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවකට බලයේ සිටි විධායක ජනාධිපතිවරයා පළමුවන විධායක ජනාධිපතිවරයා ලෙස පිළිගත්තා. මේ මුල් අවස්ථාවේදී මෙතුමාට ඡන්දයක් තිබ්බේ නැහැ. ඒ අනුව ජනාධිපතිවරණයක් නොමැතිවම තමයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ජනාධිපතිවරයා විදිහට ලංකාවේ පළමු විධායක ජනාධිපතිතුමා කියලා තේරුණේ. ඊට පස්සේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දුවේ පුතේ ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වුණේ 1982 දී. එතකොට ජේ.ආර්. ජයවර්ධන මහතා නැවත ජනාධිපති ධුරයට පත් වුණා. ඔන්නෙ කියන කාරණාවන් ටික 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නැත්නම් දෙවන ජනරජ්‍ය ව්‍යවස්ථාවට අනුව ඔබ මතක තබා ගත්තොත් කෙටි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබට කවර ආකාරයෙන් ආවත් මේ කියන කාරණා ටිකෙන් තොරව ජනාධිපතිවරණය සම්බන්ධ ප්‍රශ්න හදන්න දෑපවෙත. දැන් අපි ප්‍රශ්නෙට යොමු වෙමු. ප්‍රශ්නෙ මෙන්න මේ විදිහට ඔබට බලන්නට පුළුවන්. 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව
ජනාධිපතිවරණය සම්බන්ධ සාවත්‍ය ප්‍රකාශය වන්නේ. එතකොට ඔබ දැනගන්න ඕනේ සාවත්‍ය කියන වචනේ තේරුමත් පවිත්‍ර. සාවත්‍ය කියන්නේ වැරදි ප්‍රකාශය. පළමුවෙන් තියනවා ජනාධිපතිවරයා තෝරාගන්නේ ජනාධිපතිවරණය මගින්. ඒක හරිනේ කලින් සඳහන් කරාම ඌව තෝරාගන්නේ ජනාධිපතිවරණය මගින් කියලා. ඊට පස්සේ කියනවා ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකාව එකම ඡන්ද කොට්ටාශයක් බවට පත් වෙනවා. ඒකත් නිවැරදි. ඒත් එක්කම කියනවා ජනාධිපතිවරයාගේ නිල කාලය එහෙම නැත්නම් දුර කාලය වසර 8යි කියලා තමයි මෙතන සඳහන් වෙන්නේ. හැබැයි මා මගේ විස්තරයේදී කිව්වා සඳහන් වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන පරිදි ජනාධිපතිවරයාගේ දුර කාලය වසර 6යි කියලා. එතකොට ඔබ දන්නවා මෙතනම සාවද්‍ය ප්‍රකාශය තියෙනවා කියලා. අපිට පුළුවන් 4 වෙනි ප්‍රකාශයටත් යන්නට අවශ්‍ය නම් ප්‍රකාශිත වළංගු ඡන්ද සංඛ්‍යාවේ නියත බහුතරයක් ලබා ගන්න අපේක්ෂකයාට ජනාධිපති දුරේ හිමි වෙනවා කියලා අපි නියත බහුතරය ගැනත් කතා කරා. එතකොට මේ ප්‍රශ්නයේදී ඔබට නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ, ඒ කියන්නේ මෙතන සඳහන් වෙන වැරදි ප්‍රකාශය තමයි 3 වෙනි පිළිතුර ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 8යි කියන කාරණාව. ඔබ දැනගන්න ඕනේ හරි පිළිතුර වසර 6යි කියන කාරණාව. අපිට තව පින්තූර කීප බලාගන්න පුළුවන් පවිත්‍ර මේ සාමාන්‍ය අපේ මැතිවරණ ජනාධිපතිවරණ අවස්ථාවක්, ඡන්දේ ප්‍රකාශ කරන අවස්ථාවක් සහ ඡන්ද පෙට්ටි ගණන් කිරීම සඳහා යන අවස්ථාවක් බලන ගමන් ඔබට පුළුවන් ඊළඟ ප්‍රශ්නෙට යමු. හොඳයි. දෙවන ජනරජ ව්‍යවස්ථාව එහෙම නැත්නම් දැනටත් අපි යටත් වෙලා ඉන්න 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපට අයිති මූලික මානව අයිතිවාසිකම් මොනවද කොටතුමා? ඔව් පවිත්‍ර. මානව අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා බැඳිලා පවතින දෙයක් විදිහට දරුවෝ තේරුම් ගන්න. එතකොට මානව අයිතිවාසිකම් වල ඉතින් අතීතයට ගියොත් එහෙම අපි ඉගෙන ගත්තා කලින් පාඩම් වල 10 ශ්‍රේණියේදී ප්‍රංශ විප්ලවය, ඇමරිකන් විප්ලවය, රුසියන් විප්ලවය ඔන්නෝව තමයි අපේ අතීතය. මානව අයිතිවාසිකම් සම්බන්ධ ලෝක ඉතිහාසයේ අතීතය. එතකොට ඒ අවස්ථාවලින් අපි මානව අයිතිවාසිකම් ගැන කතා කරනකොට කියන්නේ මේවා අපිට නෝනාද රිදී බන්දේසියක දාලා මෙන්න ඔබේ අයිතිවාසිකම් කියලා කවුරුවත් ගෙනත් දීලා නැහැ. මේවා නිදහස් සටන් ව්‍යාපාර තුලින් දිනාගත්ත දේවල් තමයි අයිතිවාසිකම් කියන්නේ. ඒකයි අරව විප්ලව කියලා හැඳින්න්නේ. ප්‍රංශ විප්ලවය, ඇමරිකන් විප්ලවය, රුසියන් විප්ලවය කියලා. ඉතින් මේ ආකාරයෙන් එන්නා වූ මේ මානව අයිතිවාසිකම් දරුවෙනි ඔබ දන්නවා දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ලෝකේ බිහි වුණා ප්‍රබලතම ජාත්‍යන්තර සංවිධානයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කළාට පස්සේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය කියන එකක් ලෝකයට එළි දැක්වුවා. මේ යටතේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් මොනවද කියලා මේ ලෝකයට පැහැදිලි කිරීමක් කරනු ලැබුවා. ඉතින් මේන් පස්සේ ලෝකයේ රටවල්වල සකස් කරගත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී එකක් මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන එකක් කියන එක තහවුරු කරන්නට අර කියන්නා වූ වගන්ති වලින් කිහිපයක් හෝ ඇතුළත් කරනු ලැබුවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් වලට මේ මානව අයිතිවාසිකම් කියන එක ගලාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දරුවෙනි වර්තමානයේ හරි වැදගත් මානව අයිතිවාසිකම්. හැබැයි පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ ඔබ අයිතිවාසිකම් වගේම අපට යුතුයකම් සමූහයකුත් තියෙනවා. යුතුයකම් ඉටු කරලා තමයි අපි අයිතිවාසිකම් භුක්ති විඳින්න ඕනේ. ඒ කාරණාවත් දරුවෝ විදිහට සිහිය තබාගත යුතු දෙයක්. ඉතින් ඒක මතක් කරන ගමන්ම දැන් අපි කිව්වා ලංකාවේ මානව අයිතිවාසිකම් ගැන කතා කරනකොට දරුවනේ 1947 අවුරුද්දේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකේ තිබුණා අයිතිවාසිකම් වල පුංචි ඉඟියක්. ඒක තුල තිබුණේ දරුවනේ ලංකාවේ සුළු ජනතාවගේ අයිතිවාසිකම්. සුළු ජන අයිතිවාසිකම් කියන කාරණාව විතරයි. ඊළඟට 72 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවර තමයි දරුවනේ සිස්සෙල්ලාම අපේ රටේ මේ මානව අයිතිවාසිකම් හඳුන්වා දීමක් සිද්ධ කරනු ලැබුවේ. ඒකේ 18.1 කියන වගන්ති යටතේ තමයි මේ මානව අයිතිවාසිකම් හඳුන්වා දීම දකින්න ලැබෙන්නේ. ඊළඟට 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කළා දරුවෙනි. ඒ සම්පාදනයේදී මානව අයිතිවාසිකම් කියන්නේ මොනවාද කියලා දැක්වුවා. ඒ වගේම මානව අයිතිවාසිකම් වල සීමාවල්, ඔබට තියෙන සීමාවල් මොනවාද කියලා දැක්වුවා. මානව අයිතිවාසිකම් කඩ වුණොත් ගත හැකි ක්‍රියාමාර්ග පවා ඒ තුල දක්වලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ පවිත්‍රා 78 ව්‍යවස්ථාව තමයි දැනට මානව අයිතිවාසිකම් පිළිබඳ පුළුල්ම නිර්වචනයක් කර ඇති ව්‍යවස්ථාව විදිහට, පුළුල්ම දක්වා ඇති ව්‍යවස්ථාව විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙහෙම අරගෙන බැලුවහම මේ මානව අයිතිවාසිකම් කතන්දරය සම්බන්ධ කරලා ප්‍රශ්නවලට එන්න පුළුවන්. ඉතින් මේ කියපු දේවල් ඇතුළත් වෙන විදිහට බලමු. මෙහෙම ප්‍රශ්නයක් ආවොත් දැන් ඔබට පුළුවන්ද පිළිතුරක් ගොඩනගා ගන්න කියලා. මේ ප්‍රශ්නේ අරගෙන බලන්න බරුවෙනි දෙවන ජනරජ ව්‍යවස්ථාවේ
සඳහන් දෙවන ජනරජ ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකමක් නොවන්නේ මොකද්ද කියලා අහනවා. මූලික මිනිස් අයිතිවාසිකමක් නොවන්නේ දෙවන ජනරජ ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකමක් නොවන්නේ දෙවන ජනරජ ව්‍යවස්ථාව තුළ මූලික මිනිස් අයිතිවාසිකම් ගොඩක් හඳුන්වලා දීලා තියෙනවා. මේකෙන් මේකට අදාළ නොවෙන්නේ මොකද්ද කියන එක විතරයි ඔබෙන් අහන්නේ. බලන්න පළවෙනි උත්තරය නීතිය ඉදිරියේ තරාතිරම අනුව සැලකීමේ ක්‍රමවේදය. ඒකනම් ගැටලු සහගතයි නේද? නීතිය ඉදිරියේ තරාතිරම අනුව සැලකනවා කියලා කිව්වොත් එහෙම නීතියේ ස්වාධීන කියන්නේ නීතියකින් වැඩක් වෙන්නේ නැහැ රටකට. එහෙමනම් එතනින් එහෙනම් පළවෙනි උත්තරේම අපිට තියෙනවා එතන අවුලක්. අපි දෙවෙනි එකට ගිහිල්ලා කතා කරලා බලමු කතා කිරීමේ නිදහස කියලා. කතා කිරීමේ නිදහස මූලික අයිතිවාසිකමක් විදියට පිළිගන්නවා. කැමති ආගමක් ඇදහිීමේ නිදහස අපේ මූලික අයිතිවාසිකමක් විදියට පිළිගන්නවා. වද හිංසාවලින් මිදීමේ නිදහසත් අපේ මූලික අයිතිවාසිකමක් විදියට පිළිගන්නවා. එහෙනම් දරුවෙනි අපිට මෙතන මූලික මිනිස් අයිතිවාසිකමක් නොවන්නේ දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව අංක 1 මොකද්ද? නීතිය ඉදිරියේ තරාතිරම අනුව සැලකීමේ ක්‍රමවේදය. එවැනි ක්‍රමවේදයක් පිළිගරගෙන නැහැ දෙවන ජනරජ ව්‍යවස්ථාව අනුව මූලික අයිතිවාසිකමක් විදියට. නීතිය ඉදිරියේ සියලු දෙනාම එක හා සමානයි කියන පිළිගැනීම තමයි පිළිගැනීම වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහේ ප්‍රශ්න මිනිස් අයිතිවාසිකම් සම්බන්ධ කරගෙන ඔබට ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඒවට සූදානම් වෙන්න. හොඳයි. ඔබ දන්නවා අපි මේ රැඳී සිටින 11 වන ශ්‍රේණියේ 6 වන පාඩම අවසන් පාඩම වල නිදහසින් පසු ශ්‍රී ලංකාව කියන පාඩමේ දෙවන කොටස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන කොටසේ අපි බහුවර්ණ ප්‍රශ්න පහක් කතා බහ කරලා ගුරුතුමිය අපිට පුළුවන් ව්‍යුහගත රචනා ප්‍රශ්නේ පළමු කොටස ආරම්භ කරන්න. උපවිත්‍ර පළමු කොටසේ මේ වගේ ප්‍රශ්නයක් ආවොත් හොඳට පාඩම් කරලා ඉන්න දරුවෙක්ට නම් හරිම ලේසියෙන් කෙටි කාලයකින් උත්තර ලියා ගන්නත් පුළුවන් වෙනවා. දුරු පුතේ දැන් අපි කතා කරන්නේ 1978 දෙවනි ජනරජ ව්‍යවස්ථාවේ හඳුනුලා දින තියෙන නියෝජන ක්‍රම තුනක් තියෙනවා. ඔබ දන්නවා ඔබේ පෙළ පොතේ සඳහන් වෙනවා අනිවාර්යයෙන්ම තියෙන නියෝජන ක්‍රම තුනයි. අපි ප්‍රශ්නෙට යමු. ප්‍රශ්නේ මෙන්න මේ ආකාරයට තියෙනවා. 1978 දෙවනි ජනරජ ව්‍යවස්ථාව මගින් හඳුන්වා දී ඇති නියෝජන ක්‍රම තුන වන්නේ. ඔබට තියෙන්නේ අර ඔබ පාඩම් කරපු නියෝජන ක්‍රම තුන මෙතනට පිළිතුරු වශයෙන් ලියන එක. මකෙටි විස්තරයකුත් කරන ගමන් පිළිතුරු සම්හන් කරන්නම්. පළවෙනි නියෝජනයේ විදිහට දක්වන්නට පුළුවන් දූපතේ ජනාධිපතිවරණය මා පෙර සඳහන් කළා. මේ ජනාධිපතිවරණය කියන්නේ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පවත්වනු ලබන ඡන්ද විමසීම. මෙහිදී අර කලින් සඳහන් කරපු ආකාරයට මුළු රටම එක ඡන්ද කොට්ටාශයක් බවට පත් වෙනවා. දෙවෙනි නියෝජන ක්‍රමය තමයි සමානුපාතික නියෝජන ක්‍රමය. විශේෂයෙන්ම අදටත් හරි වැදගත් වෙනවා පවිත්‍ර මේ සමානුපාතික නියෝජන ක්‍රමය පිළිබඳව. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත් අංගයක් තමයි මේ නියෝජනය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතනවලට මන්ත්‍රීවරු තෝරා ගැනීම සඳහා පවත්වන සියලුම ඇතිවරණවලදී යොදා ගන්නා විශේෂිතම නව අංගයක් විදිහට සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම මැතිවරණයේදී ඒ පක්ෂයන් ලබා ගන්න ඡන්ද සංඛ්‍යාවට අනුපාතිකව ඒ පක්ෂයට ආසන හිමි වෙන්නට ඕන. අපේක්ෂකයා ලබාගත්තු මනාප ප්‍රමාණය අනුව වැඩිම මනාප ප්‍රමාණයට අනුව තමයි මන්ත්‍රීවරු පෙළ ගැස්ම සිදුවෙන්නේ. ඉතින් මේක පක්ෂ තුල ජනවරම ලබා ගන්නට සිදු කරපු බොහොම හොඳ ක්‍රමයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. සමානුපාතික නියෝජන ක්‍රමයේ නවාංගයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. තුන්වෙනි අංගයේ විදිහට දක්වන්නට පුළුවන් දුවේ පුතේ ජනමත විචාරණය. ජනමත විචාරණය හඳුන්වන්නට පුළුවන් මේ ජනතාව ඍජුවම ව්‍යවස්ථා සම්පාදනයට නීති සෑදීමට සහභාගී වන අවස්ථාවක්. මේ තීරණය ගන්න ජනාධිපතිවරයා විසින් මේ රටේ පවත්වපු එකම ජනමත විචාරණය තමයි මදුරුවත් පුරුතුමා මේ ලාම්පු කලගෙඩි ජනමත විචාරණය. ඒ කියන්නේ පවිත්‍රා පාර්ලිමේන්තුවේ ආයු කාලය දීර්ඝ කිරීම සඳහා තමයි ජනමත විචාරණයක් පැවැත්වුව මේ සංකේතයනි ලාම්පු සහ කලගෙඩිය. ඒ නිසා තමයි ලාම්පු කලගෙඩි ජනමත විචාරණය කියලා හඳුන්වන්නේ. එතකොට දුවේ පුතේ මේ ප්‍රශ්නයට පිළිතුරු තුනයි තියෙන්නේ, ලකුණු තුනයි. අපි නැවතත් පිළිතුරට යොමු වෙමු. ජනාධිපතිවරණය, සමානුපාතික නියෝජන ක්‍රමය සහ ජනමත විචාරණය. හොඳයි. දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව ගුරුතුමා ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව සම්බන්ධව තිබෙන මොන වගේ බලතලද? දැන් මෙතෙන්දි පවිත්‍ර දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව මොකක්ද කියන එකත් පොඩ්ඩක් මතක් කරගෙන යමු. එහෙමනම් එතකොට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවොත් උත්තර දෙන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුව ඌ කලී ඔබ දන්නවා. එතකොට 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපේ ව්‍යවස්ථාදායකය විදිහට සැලකුණු ලැබුවේ ජාතික රාජ්‍ය සභාව නැමැති ආයතනයයි. එතකොට 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළාම දරුවෙනි ඕකේ නම වෙනස් වුණා.
ඒක ඇවිල්ලා අර නම අයින් කළා පාර්ලිමේන්තුව කියන නම තමයි ඊට පස්සේ භාවිතා කළේ. එතකොට මෙන්න මේ කියන්නා වූ පාර්ලිමේන්තුවේ ස්වභාවය තමයි උනේ දරුවෙනි මේක ඒක මාණ්ඩලික ව්‍යවස්ථා දායක මණ්ඩලයයි මේක තියෙන්නේ. මණ්ඩල දෙකක පාර්ලිමේන්තු තිබුණා ඔබට මතක ඇති සෝල්බරියේ මණ්ඩල දෙකක පාර්ලිමේන්තුවක්. එතකොට ඒ විදිහේ නැතුව මේක ඒක මාණ්ඩලික ව්‍යවස්ථා දායකයක් නැත්තම් පාර්ලිමේන්තුවක් කියලා තමයි හඳුන්වන්නේ. මේ පාර්ලිමේන්තුවේ නිල කාලය දරුවෙනි වසර 6යි. වසර 6ක් තමයි නිල කාලය උනේ. ඊළඟට සමානුපාතික නියෝජන ක්‍රමය කියන 78 හඳුන්ලා දුන්න අලුත් ක්‍රමයෙන් තමයි මේකට තෝරා ගැනීම කරනු ලැබුවේ. ඒ යටතේ මුළු මන්ත්‍රීවරු සංඛ්‍යාව 225 දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. වර්තමාන පාර්ලිමේන්තුවේ ස්වභාවයයි මම මේ පැහැදිලි කළේ. මුළු මන්ත්‍රීවරු සංඛ්‍යාව 225 දෙනයි. ඒ අය අතරින් දරුවෙනි ඡන්දයෙන් පත් කරපු මන්ත්‍රීවරු සංඛ්‍යාව 196 දෙනෙක්. එතකොට එහෙනම් ඉතිරි අය පත් කරන්නේ කොහොමද? ඒ අය තමයි දරුවෙනි ජාතික ලැයිස්තුවෙන් පත් කරනු ලබන මන්ත්‍රීවරු කියලා කියන්නේ. එතන 29 දෙනයි. ඒ කියන්නේ 196 එකතු කිරීම 29 මුළු සංඛ්‍යාව 225 දෙනෙක් හිටියා. ඉතින් මෙන්න මේ කියන්නා වූ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට බලතල ලබා දීලා තිබුණා. මේ ජනාධිපතිවරයා විධායක ජනාධිපති. විධායක ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුව සම්බන්ධ බලතල ලබා දීලා තිබුණා. ඒ කියන්නේ ව්‍යවස්ථා දායකයේ සම්බන්ධයෙන් බලතල තියෙනවා, විධායකයේ සම්බන්ධයෙන් බලතල තියෙනවා, අධිකරණයේ සම්බන්ධයෙන් බලතල තියෙනවා. මේව වෙන වෙනම ඔබ තේරුම් ගන්න ඕනේ. දැන් මේ ප්‍රශ්نين අහන්නේ ඔය කියපු දෙයින් එක කාරණාවක් පිළිබඳව. බලන්න දරුවනි ප්‍රශ්නය දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් හිමිව ඇති බලතල හතරක් ලියන්න. පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් හිමිව ඇති බලතල හතරක් ලියන්න. දැන් ඉතින් හිතට එන එකක් ලියලා හරියන්නේ නැහැ. මේවා ව්‍යවස්ථානුකූලව දීලා තියෙනවා. ව්‍යවස්ථාවේ තියෙනවා මෙන්න මේ බලතල පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතුය කියලා. ඉතින් මොනවද එහෙමනම් ලියන්නේ? පාර්ලිමේන්තුව කැඳවීම. මේ යා සතු බලතලයක්. ලේසි පාඩම් කරගන්න. ඊළඟට මංගල රැස්වීමේ මුලසුන දැරීම. මේකත් ජනාධිපතිවරයාට තියෙන බලයක්. ඊළඟට පාර්ලිමේන්තුවේ වාර අවසන් කරනවා. පාර්ලිමේන්තුවේ සභාවාර අවසන් කිරීම කියන කාරණාව. ඊළඟට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කියන කාරණාව. එතකොට මෙන්න මේ කියන කාරණා හතර ලිව්වහම මේ වගේ ප්‍රශ්නකදී අදාළ ලකුණු හතර ලබා ගන්න පුළුවන්. හොඳයි. ගුරුතුමිය අපිට පැහැදිලි කරලා දෙන්න 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ මොනවාද? පවිත්‍ර දැන් මේ ප්‍රශ්නෙට යොමු වෙන්න කලින් මට දුවදරුවන්ට කියන්න කැමතියි දැන් අපි කතා කරන්නේ 1972 සහ 1978නේ ඔබට පුළුවන් 1972 පිළිබඳව කාරණා වෙනම සටහනකට ගන්න. බගුගත කරොත් හරි ලේසි එක පැත්තක 1972 අනිත් පැත්තේ 1978. ඒතර ඒ දෙක සංසන්දනය කර කර දැන් අපි 72 78 මේ කතා බහ කරන්නේ එක එක ප්‍රශ්නෙටනේ. ඒ බගුගත කරොත් හොඳට සංසන්දනය කර කර පාඩම් කරගෙන ඉන්නේ හැකියාව තියෙනවා. දැන් මෙතනදී කතා කරන්නේ දුවේ පුතේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ තුනක් ලියලා එකක් පැහැදිලි කරන්න කියලා කියනවා. මේ මූලික ලක්ෂණ කීමේදී ඔබට එකක් පැහැදිලි කරන්න කියන නිසා ඔබ වඩා හොඳින් පැහැදිලි කරන්න පුළුවන් එකකුත් සමගින් ලක්ෂණ තුනක් ලියන්නට අවශ්‍යයි. අපි පළවෙනි ලක්ෂණයේ විදිහට ගමු දුවේ පුතේ. මෙතෙක් ලංකා යන නාමයෙන් හැඳින්වු අපේ රට මෙතෙන් සිට ශ්‍රී ලංකා යන නාමයෙන් හැඳින්වීම ආරම්භ වුණා. ඒ කියන්නේ 1972 දක්වා අපේ රට හැඳින්ුනේ ලංකාව කියලා. හැබැයි 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණයක් විදිහට දක්වන්න පුළුවන් ශ්‍රී ලංකා යන නාමයෙන් අපේ රට හඳුන්වන්නට ආරම්භ වුණේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. ඔය කෙටි ප්‍රශ්නෙකටත් ඕක අනිත් පැත්ත හරවලා එන්න පුළුවන් පිට. ශ්‍රී ලංකා යන නාමයේ මොන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේද ආවේ කියන කාරණාව. ඒත් එක්කම දෙවෙනි කාරණාව විදිහට දක්වන්නට පුළුවන් දුවේ පුතේ බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීම. අපි දන්නවා මේ සිංහල බෞද්ධ රටේ බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීම කියන කාරණාව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන ලක්ෂණයක් බවට පත් වුණා. ඉන්පසු තුන්වෙනි ලක්ෂණය විදිහට ගන්නට පුළුවන් අපිට ජනතාවට පරමාධිපත්‍ය බලය පැවරීම. මං හිතන්නේ මේ කාරණාව වඩා වැඩි විස්තරයක් අවශ්‍ය නැහැ. අපි කලින් මේ ගැන කතා කරා. ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන මාර්ග මොනවාද? එතකොට සර්වජන ඡන්ද බලය පිළිබඳව කතා බහ කරන්නට පුළුවන්. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු ඡේදයේ මේ ජනතා පරමාධිපත්‍ය පිළිඅරන් තියනවා කියන කතාව ලියන්නට පුළුවන්.
ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන මේ ක්‍රියාවලිය ජාතික රාජ්‍ය සභාව කියන කතාවට ගලියුවොත් ලකුණු පහක් ගන්න ලොක්කවිට හොඳයි ගුරුතුමා දැනටත් බොහෝ සෙයින් කතා බහට ලක් වෙලා තිබෙන සමානුපාතික නියෝජන ඡන්ද ක්‍රමයේ ලක්ෂණ මොනවද ඔව් දැන් 72 78 ව්‍යවස්ථා දෙකම කතා කරන හින්දා 72 ව්‍යවස්ථාවට අනුව දරුවෙනි අපේ රටේ ක්‍රියාත්මක වුණු ඡන්ද ක්‍රමයේ එහෙම නැත්නම් මැතිවරණ පවත්වපු ක්‍රමයේ අපි හඳුන්වන්නේ සරල බහුතර නියෝජන ක්‍රමය කියලා. ඒ වචනේ මතක තියාගන්න සරල බහුතර නියෝජන ක්‍රමය. එතකොට 78 ආණ්ඩුක්‍රම විවස්ථාව සම්පාදනයේදී මේ මැතිවරණ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඒ වෙනස් කිරීමට අපි කියනවා වෙනස් කළ සකස් කරපු ක්‍රමයට කියනවා සමානුපාතික නියෝජන ක්‍රමය කියලා. ඔන්න ඔය වචන දෙක තමයි අර රෝණි ගුරුතුමිය කියපු විදිහට වගුගත කරනකොට නම් මැතිවරණ ක්‍රමය කුමක්ද සරල බහුතර නියෝජන ක්‍රමය සමානුපාතික නියෝජන ක්‍රමය. ව්‍යවස්ථා දෙකට අනුව පේලිගස්සගෙන යන්න. එතකොට පාඩම් කරනකොට මතක හිටිනවා. ඉතින් මේ නියෝජන ක්‍රම ගැන කතා කරනකොට දරන්නේ සරල බහුතර ක්‍රමය නම් හරි ලේසි හිතා ගන්න. එතෙන්දි මැතිවරණ කොට්ටාස තිබුණේ. ඒ කියන්නේ ඡන්ද කොට්ටාස පොඩි පොඩි ඒවා. පොඩි පොඩි ප්‍රදේශ තමයි ඡන්ද කොට්ටාස විදිහට සැලකුවේ. එතකොට ඒ ප්‍රදේශයකින් අපේක්ෂකයෝ ඉදිරිපත් වෙනවා එක එක පක්ෂයෙන් අපි හිතමු 3 දෙනෙක් ඉදිරිපත් වුණා කියලා. වැඩියෙන් ඡන්දෙ ගත්තේ කවුද? එයා ඒ මැතිවරණ කොට්ටාසේ මන්ත්‍රීවරයා. ඉතින් ඒක හරි ලේසියිනේ. තේරුම් ගැනීමේ පහසුවක් තියෙනවා ඒ තුල. ඊළඟට දැන් 78 ක්‍රමය ওই විදිහට පැහැදිලි කරන්න අමාරුයි. ඒකේ තියෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය. එතෙන්දි මැතිවරණ කොට්ටාසේ ලොකු එකක් වුණා. ඒ කියන්නේ බොහෝ වෙලාවට පරිපාලන දිස්ත්‍රික්කයක් තමයි දරුවෙනි මැතිවරණ කොට්ටාසයක් විදිහට සැලකුවේ. අර කලින් සලකපු කොට්ටාස ගොඩක් එකතු වුණා පරිපාලන දිස්ත්‍රික්කයට. ඉතින් මේ ආකාරයට මැතිවරණ කොට්ටාසය විශාල වුණා මන්ත්‍රීවරු ගොඩක් තෝරගන්න ගත්තා. එතකොට දැන් අර වැඩිපුර ගත් එක්කෙනා විතරක් නෙවෙයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් තෝරගන්නවා. එතෙන්දි වෙන්නේ දරුවෙනි ඉදිරිපත් වුණු අපේක්ෂකයෝ එක එක්කෙනා එක පක්ෂ ලවා ගත්ත එක එක ප්‍රමාණයට අනුව සමානුපාතිකව ආසන සංඛ්‍යාව ගණනය කරලා බෙදලා දුන්නා. මෙතන ගණිත ක්‍රමයකට මේකට ඇවිල්ලා තියෙනවා අනුපාත කිරීම කියන එක. එක එක පක්ෂයේ ගත්ත ඡන්ද සංඛ්‍යාවට අනුපාතිකව මන්ත්‍රීවරු බෙදලා දීමේ ක්‍රමය. ඕක තමයි සමානුපාතික නියෝජන ක්‍රමය කියලා කිව්වේ. ඉතින් මේ දෙකම අදාළ කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. අපි ප්‍රශ්නේ අරගෙන කතා කරමු. එතකොට ඔබට පිළිතුරු ලියන විදිහත් තෝරගන්න පුළුවන් වෙයි. බලන්න මේ ප්‍රශ්නය සමානුපාතික නියෝජන ක්‍රමයේ ලක්ෂණ තුනක් දක්වා පැහැදිලි කරන්න. සමානුපාතික නියෝජන ක්‍රමයේ ලක්ෂණ තුනක් දක්වා පැහැදිලි කරන්න. ඉතින් දැන් ලක්ෂණ තුනක් ලියන්නත් ඕනේ, කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නත් වෙනවා. මොකද ප්‍රශ්නේ හතරවන කොටසක් නිසා උපරිම ලකුණු 6ක් ලබා ගැනීම උදෙසා. එතෙන්දී ලක්ෂණ තුනක් විදිහට දරුවිනේ දැන් ඔබට කියා ගන්න පුළුවන් වෙයි ලක්ෂණ කීපයක්. මම මේ වෙලාවේ කියපු කාරණා වලින් අපි කිව්වා අංක 1 විදිහට දක්වන්න පුළුවන් විශාල ඡන්ද කොට්ටාස ක්‍රියාත්මක වෙයි. හරි? ඒ කියන්නේ ලංකාවේ නම් පරිපාලන දිස්ත්‍රික්කයක් තමයි මැතිවරණ කොට්ටාසයක් විදිහට සැලකන්නේ. එතකොට විශාලයි ඡන්ද කොට්ටාසය. ඒක එක ලක්ෂණයක්. එතකොට පැහැදිලි කිරීමේදී අර කාරණාව ලිව්වහම හරි. පරිපාලන දිස්ත්‍රික්කයක් මැතිවරණ කොට්ටාසයක් ලෙස සැලකනු ලැබේ කියලා. එතකොට අංක 2 යටතේ මැතිවරණයේදී AA පක්ෂයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවට අනුපාතිකව AA පක්ෂයට ආසන හිමි විය යුතුය. ඉතින් මෙතෙන්දි මේ කාරණාව ලියලා දැන් මම මොනකට පෙර මතක් කිරුවෙත් ඒකමයි එකිනෙක පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ගණනය කරලා ඒකට අනුපාතිකව මන්ත්‍රීවරු ගණන මේ පක්ෂයට කොච්චරද මේ පක්ෂයට කොච්චරද කියලා වෙන් කර දීමක් තමයි මේ ක්‍රමය තුල සිදුවෙන්නේ. ඒක ඒ ක්‍රමේ ලක්ෂණය. ඊළඟට තවත් කරුණක් දක්වන්න ඕනේ. කරුණු තුනක් දක්වන්න කියපු නිසා මේකත් ඔබට කරුණක් විදියට සටහන් කරගන්න පුළුවන්. සෑම ඡන්ද කොට්ටාසයකම බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පක්ෂයට ප්‍රසාද ආසනයක් හිමි වේ. ඒ කියන්නේ අර ලොකු මැතිවරණ කොට්ටාසෙන් වැඩිපුරම ගත්තේ පක්ෂය මොකද්ද? ඒ පක්ෂයට ඉස්සෙල්ලම ආසනයක් වෙන් කරනවා ප්‍රසාද ආසනයක් කියලා. ඉතින් මෙන්න මේ ලක්ෂණයත් දකින්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහේ කාරණා තුනක් දීලා පැහැදිලි කිරීම තුළින් අදාළ ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. හොඳයි. අපි අවසන් කරා එක ව්‍යුහගත රචනා ප්‍රශ්නක්. මේ වැඩසටහන පුරාවට ඔබ අපිත් එක්ක බොහොම සිහියෙන් රැඳී සිටියා නම්
අපි කතා බහ කරන්න යන මීළඟ ව්‍යුහගත ප්‍රශ්නේ පළමු කොටසට බොහොම පහසුවෙන් ඔබට පිළිතුරු දෙන්න පුළුවන්. ඔපරි තමයි දැන් පවිත්‍රට දැන් හරි ලේසියෙන් පුළුවන් ඇති වඩපාතවරතුමාගේ විස්තරේ මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සඳහන් වුණා. ප්‍රකාශ තුනක් දීලා තියෙනවා දුවේ පුතේ A B C කියලා මේ ආකාරයට ප්‍රශ්න ඔබට යොමු වෙන්නට පුළුවන්. අපි මේ ප්‍රකාශයට යමු. මේ ප්‍රකාශයේ තියෙනවා 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවට අනුව නියෝජන ක්‍රමය. වඩපාතවරතුමා කිව්වා 72 මොකද්ද 78 මොකද්ද කියලා. පහතින් ඔබට මේ වරහන් තුල දීලා තියෙනවා ප්‍රකාශ. මේ ප්‍රකාශ බලලා ඉවර වෙලා අපි පිළිතුරු බලමු. එත B තියෙනවා 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව නියෝජන ක්‍රමය. C තියෙනවා ජනතාව ඍජුවම ව්‍යවස්ථා සම්පාදනයට සම්බන්ධ වීම කියලා. එතකොට ප්‍රශ්නේ තව කොටසක් තියෙනවා. ඒ කොටසට අපි යොමු වෙමු. ඉහත A B C ප්‍රකාශ හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වරහන් තුලින් තෝරා පිළිවෙලින් ලියන්න කියලා. එතකොට මෙතන තියෙනවා සර්වජන ඡන්ද බලය තියෙනවා සමානුපාතික නියෝජනය තියෙනවා ජනමත විචාරණය පාර්ලිමේන්තුව සරල බහුතර නියෝජනය සහ අභියාචන ආදී කරණය කියලා. අපි බලමු ඒ තිබුණේ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවට අනුව නියෝජන ක්‍රමය. ඔබ මේ පාඩම තුල හිටියා නම් ඔබ දන්නවා ඒ සරල බහුතර නියෝජනය කියලා. B වල තිබුණේ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව නියෝජනය කිව්වහම ද්විපතිය ඔබට මෙතනින් ගන්න පුළුවන් සමානුපාතික නියෝජනය සහ ජනමත විචාරණය කියන කාරණා දෙකම මේට අදාළ කරගන්නට පුළුවන්. හැබැයි C ප්‍රකාශයට ජනමත විචාරණය යනවා. ඒ නිසා B ප්‍රකාශයට ගැලපෙන්නේ සමානුපාතික නියෝජනය. ඉන්පසුව C වල තියෙන්නේ ජනතාව ඍජුවම ව්‍යවස්ථා සම්පාදනයට සම්බන්ධ වෙන්නේ කොයි ආකාරයටද? මා මගේ විස්තරයකදී කිව්වා ජනමත විචාරණය තමයි ජනතාව කෙලින්ම මේ ව්‍යවස්ථා සම්පාදනයට සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට පිළිතුර ABC අර ඔබ දක්වපු ආකාරයට සඳහන් කරන්නට පුළුවන්. හොඳයි. ගුරුතුමා අවසාන වශයෙන් කැබිනට් මණ්ඩලය ගැන අපිට කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. ඔව් දරුවනි. කැබිනට් මණ්ඩල ක්‍රමය අපේ රටට හඳුන්වා දෙනු ලැබුවේ සෝල්බරි ආණ්ඩු ක්‍රමය තමයි. මුලින්ම අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයක් මේ රටට හඳුන්වලා දුන්නේ. ඒ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වුණේ අගමැතිවරයායි. ඒ කියන්නේ එවකට සිටි අග්‍රාමාත්‍ය ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය DS සේනානායක මැතිතුමා. ඒ කැබිනට් ක්‍රමය ඊට පස්සේ 1972 ආණ්ඩු ක්‍රමයේත් ක්‍රියාත්මක වුණා. මේ කැබිනට් ක්‍රමය තුල ඒ 72 ආණ්ඩු ක්‍රමයේදී අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයම තමයි කැබිනට් මණ්ඩලය විදියට සැලකුණු ලැබුවේ. හැබැයි දරුවෙනි 78 මේක වෙනසක් සිද්ධ වෙනවා. එතෙන්දී අපි කිව්වා ජනාධිපතිවරයා විධායක ජනාධිපති ධුරයක් 78 ව්‍යවස්ථාවනුව පත් කරන්නේ. ඒ පත් කිරීමේදී වෙනසක් වෙනවා. කැබිනට් මණ්ඩලයේ නායකත්වයත් ජනාධිපතිවරයාට ලැබෙනවා. එතකොට අමාත්‍ය මණ්ඩලයේ නායකත්වය, කැබිනට් මණ්ඩලයේ නායකත්වය, ඒ කියන්නේ ව්‍යවස්ථා දායක විධායක අධිකරණ මේ සියල්ල සම්බන්ධයෙන් පූර්ණ බලතල ජනාධිපතිවරයා සතු වුණා. ඒක නිසා තමයි අර විදිහට කැබිනට් මණ්ඩලයේ නායකත්වය ජනාධිපතිවරයාට ලබා දීලා තියෙන ව්‍යවස්ථාවට අනුව. ඉතින් මෙන්න මේ ව්‍යවස්ථාවට අනුව ලබා දීලා තියෙන ජන කිව සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. විශේෂයෙන් 78 සම්බන්ධ කරලා 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව කැබිනට් මණ්ඩලයේ ලක්ෂණ හතරක් ලියන්න කියලා ඔබට ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. අමාත්‍ය මණ්ඩලයේ හෙවත් කැබිනට් මණ්ඩලය පිළිබඳ ලක්ෂණ හතරක්. ලක්ෂණ හතරක් ලියන්න ලැබුණොත් දරුවෙනි ඔබ විසින් මතක තබා ගත යුතු කරුණු හතරක් තියෙනවා. ඉතින් මේවත් බොරු ලියන්න බෑ. ඒක නිසා බොරු ලියන්න එපා. ඔබට පැහැදිලිවම මෙන්න මේ කියන ලක්ෂණ තේරුම් අරගෙන පාඩම් කරගෙන ලියන්න දරුවනි. අංක 1 තමයි මෙතෙන්දී අපිට දක්වන්න පුළුවන් කරුණු හතරක් අපි ඔබට ඉදිරිපත් කරන්නම්. ජනාධිපති මෙහි ප්‍රධානියා වන අතර ඔහු විසින් අගමැති පත් කරනු ලැබේ. ඔහු විසින් අගමැති පත් කරනු ලැබේ. ඊළඟට අංක 2 යටතේ දක්වන්න පුළුවන් කරුණක් තමයි අමාත්‍ය මණ්ඩලයට අයත් නොවන ඇමතිවරුන් පත් කිරීමටද ජනාධිපතිතුමාට බලය තිබෙනවාය කියන කාරණාව. අමාත්‍ය මණ්ඩලයට, ඒ කියන්නේ කැබිනට් මණ්ඩලයෙන් බාහිරව තවත් ඇමති ධූර අවශ්‍ය නම් ජනාධිපතිවරයාට පත් කිරීමේ හැකියාව තියෙනවා කියන එක. ඊළඟට අංක 3 අර්ථය දක්වන්න පුළුවන් ඕනෑම අමාත්‍යාංශයක් තමා වෙත පවරා ගැනීමට අයිතිය ජනාධිපතිට ඇත කියන කාරණාව. ඕනෑම අමාත්‍යාංශයක් පවරා ගැනීමේ හැකියාව. ඊළඟට කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමේ බලයද ජනාධිපතිතුමා සතුවේ කියන එක. ඉතින් මේවා එකම සිද්ධියක් සම්බන්ධව එකට ගලා යන කරුණු. ඒක නිසා මතක තියාගන්න ලේසි. ඒ විදිහට පාඩම් කරගත්තොත් ඔබට නිවැරදි පිළිතුරු ලියන්න පුළුවන්.
හොඳයි ඒ විදිහට සාර්ථකව අපි අද නිමාවට පත් කරන්න 11 ශ්‍රේණියේ අවසාන පාඩම නිදහසින් පසු ශ්‍රී ලංකාව කියන පාඩම. අපේ ස්තුතිය පාදුක සිරිපිය රතන මධ්‍ය මහාවිද්‍යාලයේ ධර්ම සිරිමඩ පාතකරතුමන්ටත් බම්බලපිටියේ සිද්දු පෞලේ කණ්‍යාරාමේ රුවිනි කුරුතුමෙටත් පුද දෙන අතරෙම අපි අද ඔබෙන් සමුගන්නේ අද පටන් එළඹෙන අලුත් සතිය අධ්‍යාපනික වශයෙන් සාර්ථක සතියක් බවට පත් වේවායි කියන විශ්වාසයත් එක්ක සුබ දවසක්.